ඉස්සර කාලේ පන්සල් වල හැම තැනම මේ පින්තූරේ රාමු කරලා තියෙනවද නැද්ද? තියෙනවනේ. මේ පින්තූරේ නැට්ටේ එලිලා යන්නේ කවුද? එතකොට රස්සයාගේ පිටේ යන්නේ කවුද? ඔළුවේ මොකක්ද අර තියෙන්නේ? ඔටුන්න. අර මේ පිටිපස්සේ තියෙනනේ සුදු ඇඳගෙන කඩුවකුත් එහෙම තියෙනවා. ලස්සනට ඇඳුමක් එහෙම ඇඳගෙන නේද යන්නේ? චිත්‍රය එහෙමද තියෙන්නේ වෙන විදිහක්ද? එහෙමයි තියෙන්නේ. දැන් මේක මේ උප්පත්තියේ ඉඳලා බඩේ ඉඳලා අම්මා අපේ මේ ගැප් ගත්ත වෙලාවේ අපි ගැප් ගත්ත වෙලාවේ ඉඳලා පන්සල්ට ගිහිල්ලා මේක දිහා බලාගෙන අඟුලිමාල පිරිත් එහෙම කියන්නේ ඇතිනේ. එතකොට අපි බඩේ ඉඳලම මේ පින්තූරේ දැක්කද නැද්ද? බඩේ ඉඳලා දැකලා තියෙනවා. මම අපි නම් බඩේ ඉඳලා දැකලා තියෙනවා. දැන් බලමුකෝ. සිදුහත් කුමරු ගිහි ගියේ හැර ගියේ හොර රහසේ කලගිරීමෙන්ද? ප්‍රශ්නයක් තියෙනවද නැද්ද අපිට? තියෙනවා. මේ මොකද්ද මේ? හොඳට නිින්ද ගිය වෙලාවේ හිමීන් සීරුවේ සද්දය ඇහෙන්නේ නැති වෙන දොර ඇරලා බලලා යන එක නේද තියෙන්නේ? මේක දැකලා තියෙනවද නැද්ද? ඔන්න තියෙනවා එක තැනක මජ්ක්‍ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය කියලා සූත්‍රයක් 401 පිටුවේ. දැන් බලමු චිත්‍රයේ තියෙන එකයි මේකයි, අපි අහගත් එකයි, පොතේ තියෙන එකයි, දැනගත් එකයි, පන්සලේදී මුලින් අහගත් එකයි, හැත්තද බොරුද කියලා. මේ කොහෙ තියෙන එකද තියෙන්නේ? මේ අපි ටයිප් කරලා හදපු එකද? නෑ මහණෙනි, ඒ මම පසු කාලයේ ලදරු වූයෙම්ම ඉතා කලුකෙස් ඇත්තෙම් පළමුවන වයස වූ සොඳුරු යෞවනයෙන් යුක්ත වූයෙමි. නොකමැති වූ කඳුළු පිරුණු මුහුණු ඇති මව්පියන් හඬද්දී කේස් රැවුල බා කහවත් ඇඳ ගිහි ගෙයින් නික්ම පැවිද්දට පැමිණි යෙමි. රස්සියාගේ පිටේ හිටියේ කවුද? එන වෙන කෙනෙක් වෙන්න ඇති. මොකද්ද මේ සිංහලෙන් තියෙන්නේ? මව්පියන් හඬද්දී කේස් රැවුල බා කහවත් ඇඳ කෙස්සුයි රැවුලයි කපලා කහා වස්ත්‍ර ඇඳගෙන ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියා කියලා කොහෙද තියෙන්නේ? අරිය පරේසන සූත්‍රය එහෙම කියලා තියෙනවා. හැබැයි අර පින්තූරේ නම් තිබුණේ හොඳ ඔටුන්නක් දාගෙන හොඳ ලස්සනට ඇඳගෙන කඩුවත් අරගෙන එහෙම ගියා තියෙනනේ. එහෙනම් මොකද්ද මේ විලා තියෙන්නේ? ඒ දෙකේ පොඩි පරස්පරයක් තියෙනවද නැද්ද? හැබැයි සූත්‍ර පිටකේ කොහොමද තියෙන්නේ? ගෙදරින්දම්ම ගියා කියලා. මොකද සමහර අය දැන් අපිට අපේ පන්සලක් තියෙන තැනක කට්ටිය කියනවා, කාටවත් මේ ගරහනව නෙමෙයි ඇත්ත දෙයක්, ඔයගොල්ලන්ගේ තාත්තා හොරෙන් ගියොත් එහෙම හොඳ තාත්තා කෙනෙක්ද නරක තාත්තා කෙනෙක්ද කියලා මොන්ඩිසෝරි අහනවා. ඒත් පොඩි ළමයි මොකද කියන්නේ? ටීචර් අපේ තාත්තා එහෙම ගියා නම් නාකයි කියලා කියනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ හොරෙන්ද ගියේ? හොරෙන් නේද ගියේ? ඔව් ටීචර්. එනම් බුදුහාමුදුරුවෝ හොඳයිද නාකයිද? අපෝ බුදුහාමුදුරුවෝ හොඳ නෑ කියලා හයියෙන් ළමයින්ට කියනවා. තේරුණාද? හැබැයි අරිය පරේසන සූත්‍රයේ තියෙන්නේ මේ විදිහටයි. මොකද කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ තවුසා මේ ඉපදිච්ච ගමන්ම මොකද්ද කිව්වේ? අනිත් සීයම අභිභවා ගිහිල්ලා අනිවාර්යයෙන්ම මොකක් වෙනවා කියලාද? දැන් බලන්න සැරියුත් හාමුදුරුවන්ගේ ජීවිත කතාවේ වුණත්, ඒ වගේම බුදු හාමුදුරුවන්ගේ වුණත්, මේ පුංචි කාලේ ඉඳලා හොඳට සැප විඳලා මොකද්ද වුනේ? ඒකේ කිසි සැපයක් නැහැ කියලා, ඊටත් වඩා එහා දෙයක් කුසලයේ හොයාගෙන යන්න ඕනේ කියලා තමයි. ඒ නිසා තමයි දේව සැප, බ්‍රහ්ම සැප අභිභවා ගිහිල්ලා හොඳම සැප මොකද්ද? නිවන් සැප. මේ ලෝකෙට හොයාගන්න පුළුවන් උනේ කවුරු හින්දද? බුදුහාමුදුරු බෝසතාන් වහන්සේ දෙමාපියන් හඬද්දී කුසලයේ සොයා ගියා විනා කලකිරි ගිහි ගියේ හැර යාමක් මූල ත්‍රිපිටක ගාන්තවල සඳහන් නැත.